ආ යුවෝවන් ඔබට සුබ දවසක් වේවා. 2021 ඔක්තෝබර් මාස 25 වනදා සිට 31 වනදා දක්වා සතියේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතියේ සිදුවන විවිධ ග්‍රහ මාරු සමග ඔබේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මෙම සතිය කෙසේ වේවිද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි මෙතන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ දෙවැන්නේ සඳු සහ රාහුද, සයවැන්නේ බුධද, සත්වැන්නේ රවි සහ කුජද, අටවැන්නේ ශක්‍ර සහ කේතුද, දසවැන්නේ ගුරු සහ ශනිද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය අන්‍යයන්ගෙන් විශේෂ උදව් උපකාර හිමිවන බව පෙන්නුම් කරයි. දේපල ලාභ ලැබෙන අතර ඒ සම්බන්ධයෙන් ඇතිව තිබූ ගැටලු පැටලිලි නිරවුල් වනවා ඇත. මව පාර්ශවයේද ලැබීම් සහිතයි. පවුලට අලුතින් කෙනෙකු එකතු වෙයි, නැතහොත් එවැනි ආරංචියක් ලැබේ. සතිය මැදදී ආදරය සහ විවාහය පැත්තෙන් තරමක් අයහපත් බැවින් කල්පනාකාරී විය යුතුය. සමහර විට විවාහ දිවියේ යම් ගැටලුව දුර දිග යා හැකි දවස්ය. පවුලේ කිහිප දෙනෙකු එකවර අසනීප විය හැක. විශේෂයෙන් ඔබේ ශරීර උෂ්ණය වැඩි වෙයි. මුත්‍රාශිත ආබාධයක් පැන නගී. සතිය අගදී පුණ්‍ය කටයුත්තක් වූ ආගමික ගමනක් යෙදිය හැකි. රැකී රක්ෂාවන් පිළිබඳ පැවති අයහපත් තත්ත්වයන් මගහැරී යනු ඇත. ලිපි ලේඛන කටයුතු කරන අයටද විශේෂ දවසේ. කෙටි ගමනක් පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුව ඉටු වෙයි. වගකීමක් පහර හැර යාමේ ස්වභාවයක් පවතී. ඍෂභ ලග්නය. ඍෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? ඍෂභ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ සඳු සහ රාහුද, පස්වැන්නේ බුධද, සයවැන්නේ රවි සහ කුජද, සත්වැන්නේ ශක්‍ර සහ කේතුද, නවවැන්නේ ගුරු සහ ශනිද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය සිතට සතුට ගෙන දෙන කරුණු කාරණා රාශියක්ම සිදුවන බව පෙන්නුම් කරයි. කලක් පැවති බලාපොරොත්තුව කිටුවේ. තමාගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු කෙසේ හෝ ඉටු කර ගැනීමට උත්සාහ ගනි. ලිය කියවිලි වලින් වාසියත් වන දවස් ඇති. බාල සහෝදරියකට සුභ කාලයකි. ඉගෙනීම සහ ඉගැන්වීම් කටයුතු වලට යෙදී සිටින අයට ඒ සඳහා විශේෂ අවස්ථා උදා වෙයි. මව්පියන්ගෙන් හෝ එම පාර්ශවයෙන් කිසියම් දෙයක් බලාපොරොත්තු සහගතව සිටියේ නම් එය ඉටු වෙයි. සතිය මැදදී හදිසි ගමනක් යෙදීමේ ඉඩකඩ ඇත. ඒ සඳහා කල් ඇතුව සූදානම්ව සිටීම නුවණට හුරුය. පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් මුදල් වැය කරයි. සතිය අගදී උද්දරාශ්‍රිත ආබාධයක් ඉස්මතු වීමේ ප්‍රවණතාවයක් පවතී. හිතවත් කෙනෙකු ඔබව රැවටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් කටයුතු කිරීමට සිත තබා ගන්න. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මිතුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ සිව්වැන්නේ බුධද, පස්වැන්නේ රවි සහ කුජද, සයවැන්නේ ශුක්‍ර සහ කේතුද, අටවැන්නේ ගුරු සහ ශනිද, දොළොස්වැන්නේ සඳු සහ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය සුභාසුභ මිශ්‍ර වෙයි. දිවසට නව බඩු බහාරාදිය ගෙනෙනවා ඇත. විනෝදය පිණිස වියදම් කරයි. පැරණි ණය මුදලක් ගෙවා දැමීමට හැකියාව ලැබේ. ගේදොර ඉඩකඩම් පිළිබඳ යහපත් තත්ත්වයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් අලුත් වැඩ කටයුතු ඇරඹේ.
පවුලේ අය සමග එක්ව සිටීමට ලැබෙන කාලය වැඩි වෙයි. කාලයක් දුරස්ස සිටි කෙනෙකු සමීප වන දවස් වෙති. වගා ආදී ගොවිතැන් කටයුතු කරන අයට යහපත් වෙයි. සතිය මැදදී තම විනෝදයට බාධා ඇති කරයි. දරු ශිෂ්‍යාදීන් සිටිත් ඒ අයට ගුණ අගුණ ගෙනෙන ග්‍රහ රටාවක් පවතී. පියාට අගුණ දවස්ය. ඔබගේ ශරීර සනීපය පිළිබඳවත් සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම උදරයේ සහ පාදාශ්‍රිත අමාරුකම් ඉස්මතු වීමේ ඉඩකඩ පවතී. සහකරු සහකාරිය සමග අනවශ්‍ය ගැටලු පැටලිලි ඇතිවීමේ ස්වභාවයක් පවතින බැවින් ඉවසීමෙන් හා දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කරන්න. සතිය අගවන විටදී ග්‍රහචාරය යහපත් අතට හැරේ. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? කටක ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නේ බුධද, සිව්වැන්නේ රවි සහ කුජද, පස්වැන්නේ ශුක්‍ර සහ කේතුද, සත්වැන්නේ ගුරු සහ ශනිද, එකොළොස්වැන්නේ සඳු සහ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය මිල මුදල් අතින් යහපත් තත්ත්වයක් පෙන්නුම් කරයි. ලොතරැයි ආදී හදිසි ධනලාභ ලැබීමේ වාසනාව උදාව පවතින නිසා ඒ සඳහා උනන්දු වූවාට වරදක් නැත. කලක් බලාපොරොත්තුවෙන් සිටි අදහසක් ඉෂ්ට කර ගැනීමට ලැබෙනු ඇත. ලියකියවිලි වලින් වාසි සහගත දවස් වෙයි. මංගල යෝගයක් ක්‍රියාත්මකව පවතින නිසා තරුණ තරුණියන් අතර නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීම, ස්ථිර වීම ආදිය සිදුවේ. සතිය මැදදී අධ්‍යාපන කටයුතු වලට යෙදෙන සිටින අයට අලුත් දේ ඉගෙනීම සඳහා සම්බන්ධ වීමට අවස්ථාව යෙදෙයි. ඉගෙනීම් කටයුතු කරන අයට හදිසි ගමන් බිමන් නැතිවේ. සමාජ සේවා කටයුත්තක් ආරම්භ විය හැක. මිතුරු මිතුරියන් උදව් උපකාර හිමිවේ. වැඩිහිටි සහෝදරියන්ගේ ජයග්‍රහණයන් පිළිබඳව අසන්නට ලැබෙනු ඇත. සතිය අගදී සිතට යම් පීඩාවක් ගෙන දීමට කරුණක් යෙදිය හැක. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය කෙසේ වේවිද? සිංහ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නේ බුධද, තුන්වැන්නේ රවි සහ කුජද, සිව්වැන්නේ ශුක්‍ර සහ කේතුද, සයවැන්නේ ගුරු සහ ශනිද, දසවැන්නේ සඳු සහ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය බලාපොරොත්තුවෙන් සිටි වැඩ කටයුතු කර ගැනීමට ලැබේ. රැකී රක්ෂා කටයුතු සාර්ථක වෙයි. නවරැකියා බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සම්බන්ධ යහපත් ප්‍රතිඵල ලැබෙයි. අලුත් වැඩ කටයුතු ඇරඹීමට සුභ කාලයකි. සතිය මැදදී ගමන් බිමන් නිසා අයහපත් දෙයක් සිදුවේ. පියාට තරමක් අගුණ වෙයි. ඔබේ ශරීර සනීපය පිළිබඳවත් සැලකිලිමත් වන්න. විශේෂයෙන් වැටීම් තැලීම් ආදී හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතු අතර තද හිසේ කැක්කුමක් හටගනී. සතිය අගදී වචනය නිසා වාසියත් වේ. ස්ත්‍රී පාර්ශවයෙන් විශේෂ ලැබීම් හෝ උදව් උපකාර හිමි විය හැක. යම් මුදලක් බලාපොරොත්තුවෙන් සිටියේ නම් එය ලැබීමටද හේතු වෙයි. ණය මුදල් ගෙවා දැමීම හැක. දූ දරුවන්ගේ යහපත් දවස් ඇති. ඒ අයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශේෂ දෙයක් කරනු ඇත. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නයේ බුධද, දෙවැන්නේ රවි සහ කුජද, තුඩැන්නේ ශුක්‍ර සහ කේතුද, පස්වැන්නේ ගුරු සහ ශනිද, නවවැන්නේ සඳු සහ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයට වඩා යහපත්ය. අලුත් උසස් දේ ඉගෙනීමට ලැබෙනු ඇත. විශේෂ පුණ්‍ය කටයුත්තක යෙදිය හැකි කාලයකි. දීර්ඝ ගමනක් පිළිබඳ තබා තිබූ බලාපොරොත්තුව ඉටු වෙයි. රැකී රක්ෂා කටයුතුද සාර්ථක අන්දමින් ඉටු කර ගෙන යාමට හැකියාව ලැබේ. දරු ශිෂ්‍යාදීන් සම්බන්ධයෙන් සුභ ආරංචි ලැබෙන දවස් වෙති.
දුර බැහැර සිටින හිතයිශී කෙනෙකුගෙන් උදව්වක් ලැබීමට නියමිතයි. සතිය මැදදී හදිසියේ ලිපි ලේඛන අවශ්‍යතාවයද ඉස්මතු විය හැකි බැවින් කල්ැතිව ඒවා සූදානම් කර තබා ගැනීම සුදුසුය. සහකරු හෝ සහකාරියගේ නිවසේ අයත් සමග සමීපව කටයුතු කරන්නට අවස්ථාව යෙදෙනු ඇත. සතිය අගදී අන්‍යයන් හා කතා බහ කිරීමේදී බොහෝ දුරට සිතා බලන්න. මන්ද වචනය නිසා අලාබානි හෝ පාඩු සිදුවිය හැකි බැවිනි. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? තුලා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ රවි සහ කුජද, දෙවැන්නේ ශුක්‍ර සහ කේතුද, සිවැන්නේ ගුරු සහ ශනිද, අටවැන්නේ සඳු සහ රාහුද, දොළොස්වැන්නේ බුධද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය හදිසි ධනලාභ ලැබීමේ වාසනාව උදාව පවතී. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට එම අංශ තුලින් වාසි සහ ජයග්‍රහණ හිමිවෙයි. අලුත් පොත්පත් මිලදී ගැනීමට අවස්ථාව යෙදෙයි. පැරණි ලියකියවලට අවශ්‍යතාවයක් පැන නගිනු ඇත. ගේදොර වටපිටාව තුළ පවතින පැරණි ස්වභාවය නැතිකර නැවුම් තත්ත්වයකට පත් කරගන්නා දවස් වෙයි. සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ මුදල් වැය කරයි. සතිය මැදදී ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන් ශරීරයේ උෂ්ණගතිය වැඩි වෙයි. හිසේ සහ යටිබඩ ආශ්‍රිත අමාරුකම් පැන නැගිය හැකි බවද පෙන්නුම් කරයි. වියහියදම් කිරීමේදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු වෙයි. මන්ද අනවශ්‍ය වියදම් ඇතිවීම හෝ කලබල ගතිය නිසා අතපසුවීම් ආදිය සිදු විය හැකි බැවිනි. සතිය අගදී උත්සව අවස්ථාවක ඉඟිපෙනේ. තෑගි භෝග ලැබෙනු ඇත. රුචික ලග්නය. රුචික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? රුචික ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නයේ ශුක්‍ර සහ කේතුද, තුන්වැන්නේ ගුරු සහ ශනිද, සත්වැන්නේ සඳු සහ රාහුද, එකොළොස්වැන්නේ බුද්ධද, දොළොස්වැන්නේ රවි සහ කුජද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය ආදරය සහ විවාහය පැත්තෙන් යහපත් වේ. තරුණ තරුණියන් අතර නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීම, ස්ථිරවීම ආදිය සිදුවේ. මිල මුදල් පිළිබඳ බලාපොරොත්තු ඉටුවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල ලැබෙන අතර ඒ සඳහා විශේෂ උදව් උපකාරද හිමිවන දවස් වෙති. සැප පහසුව පිණිස මුදලක් වැය විය හැක. සහකරු සහකාරිය සමගින් පුණ්‍ය ස්ථානයකට යාමට හැකියාව ලැබේ. පවුලේ වැඩිහිටි අයට සුභ කාලයක් වන අතර ඒ අයගේ ජයග්‍රහණ පිළිබඳ ආරංචියක් ලැබේ. සතිය මැදදී පමා වෙමින් තිබුණු ගමනක් යාමට ලැබේ. උරුම දේපල ලැබෙන්නට හැකි කාලයකි. සතිය අගදී රැකියා ස්ථානයේ වැඩ කටයුතු මගහැරී යාම නිසා දෝෂාරෝපණයකට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්ව වැඩ කටයුතු කිරීමට සිත තබා ගන්න. ශරීර සනීපය පිළිබඳ විමසා බැලීමේදී අක්ෂි ආබාධයකට ඉඩ ඇති බව පෙන්නුම් කරයි. දනු ලග්නය. දනු ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? දනු ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නේ ගුරු සහ ශනිද, සයවැන්නේ සඳු සහ රාහුද, දසවැන්නේ බුධද, එකොළොස්වැන්නේ රවි සහ කුජද, දොළොස්වැන්නේ ශුක්‍ර සහ කේතුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය රැකී රක්ෂා පිළිබඳව තබා තිබූ බලාපොරොත්තු ඉටුවන බව පෙන්වයි. නව ජීවයකින් අනාගතයට මුහුණ දීමට සැලසුම් කරනු ඇත. නිවසෙන් දුර බැහැර සිටී නම් නැවත ඒමට ලැබේ. මව්කින් හෝ එම පාර්ශවයෙන් විශේෂ වාසි අත්වන කාලයකි. වෘත්ති ඉගෙනීම් වලට සම්බන්ධ වීමට ඉඩ ලැබෙනු ඇත. විවාහ පාර්ශවයෙන් ලැබීම් සහිතයි. සතිය මැදදී ගනුදෙනු සම්බන්ධයෙන් අනර්ථකාරී දෙයක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. අනවශ්‍ය වැයවීම් වලට ඉඩ කඩ පවති.
පවුලේ අයත් සමග වාද ભેද හටගැනීමේ ප්‍රවණතාවයකුත් ඇති නිසාවෙන් දුර දිග සිතා බලා කටයුතු කිරීම අනවශ්‍ය ගැටලු අවම කරගත හැකිය. සතිය අගදී ශරීර සනීපය දුබල වෙයි. විශේෂයෙන්ම හිසේ අමාරුකමක් පැන නැගී. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මකර ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ ගුරු සහ ශනිද, පස්වැන්නේ සඳු සහ රාහුද, නවවැන්නේ බුධද, දසවැන්නේ රවි සහ කුජද, එකොළොස්වැන්නේ ශුක්‍ර සහ කේතුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය තම වැඩ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වැඩි කාලයක් වෙන් කෙරෙනවා ඇත. අලුත් අදහස් ඉස්මතු වෙයි. සිත සතුටු කරන බලාපොරොත්තුවක් ඉටුවේ. ඉගෙනීම් සහ ඉගැන්වීම් යන අංශ දිත්වයටම සුභ කාලයකි. සතුටින් ඉගෙන ගනි. උසස් ඉගෙනීම් වලට බැඳෙන්නට යහපත් වෙයි. සතිය මැදදී නිවසට අලුත් බඩු බහාර ආදිය ගෙනෙනු ඇත. ආදායම් මාර්ගය සම්බන්ධයෙන් විශේෂ වෙනසක් සිදු විය හැක. මේ අතර විනෝදයටත් ආගමික පැත්තටත් නැඹුරු වෙයි. ප්‍රේමය සම්බන්ධයෙන් සිත සතුටු කරවන ආරංචියක් ලැබෙයි. අබනාප වී සිටි අය මිතුරු වෙයි. ශරීර සනීපය පිළිබඳ සලකා බැලීමේදී පාදාශ්‍රිත ආබාධයකට ඉඩකඩ පවතී. සතිය අගදී හිතවත් අයගෙන් දුරස්ස සිටීමට සිදුවන ස්වභාවයක් පවතී. ගුප්ත කටයුතු කෙරෙහි සිත ඇදී යන දවස් වෙයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? කුම්භ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ සිව්වැන්නේ සඳු සහ රාහුද, අටවැන්නේ බුධද, නවවැන්නේ රවි සහ කුජද, දසවැන්නේ ශුක්‍ර සහ කේතුද, දොළොස්වැන්නේ ගුරු සහ ශනිද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය ගේ දොර ඉඩකඩම් ආදී දේපල සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පෙන්නුම් කරයි. අරට අවස්ථාව සැලසේ. පවුලේ අලුත් ඥාතියෙකු දැන හඳුනා ගැනීමට මඟ සැලසෙන සතියක් වන අතර දරුවකුගේ දුරස් වීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වැඩිමහල් සහෝදරයෙකු සමග ගනුදෙනුවක් සිදු කර ගැනීමට මඟ සැලසෙන කාලයකි. කුම්භ ලග්නයේ නූපන් නොබේ අය 7යි වැය 4යි ජය අංකය අංක 3 ජය වර්ණය කහ පෑය සුබ දවස බදාදා. අංක 3 ජය වර්ණය කහ පෑය සුබ දවස බදාදා. අංක 3 ජය වර්ණය කහ පෑය සුබ දවස බදාදා. අංක 3 ජය වර්ණය කහ පෑය සුබ දවස බදාදා. අංක 3 ජය වර්ණය කහ පෑය සුබ දවස බදාදා. අංක 3 ජය වර්ණය කහ පෑය සුබ දවස බදාදා. අංක 3 ජය වර්ණය කහ පෑය සුබ දවස බදාදා. අංක 3 ජය වර්ණය කහ පෑය සුබ දවස බදාදා. අංක 3 ජය වර්ණය කහ පෑය සුබ දවස බදාදා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මෙතෙක් බාධා ගෙන දෙමින් පැවති කටයුතු කිහිපයක් නිදහස සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහය 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. මව්බස ඥාතියක පිළිබඳ සතුරට පත්විය හැකි අඳමේ පුවතක් අසන්නට ලැබෙන සතියකි. නිතර තමා සොයා එන මිතුරෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. දරු ලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා පරිස්සම් විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී ගේ දොර අලුත් ඇඩියාවක් වෙනුවෙන් බෙහෙසීමට සිදුවන බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමටද ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් වන්න. මීන ලග්නයෙන් උපන් ඔබේ අය 8යි වැය 6යි ජය අංකය අංක 2 ජය වර්ණය නිල් පැහැය සුබ දවස බදාදා. අංක 2 ජය වර්ණය නිල් පැහැය සුබ දවස බදාදා. අංක 2 ජය වර්ණය නිල් පැහැය සුබ දවස බදාදා. අංක 2 ජය වර්ණය නිල් පැහැය සුබ දවස බදාදා. අංක 2 ජය වර්ණය නිල් පැහැය සුබ දවස බදාදා. අංක 2 ජය වර්ණය නිල් පැහැය සුබ දවස බදාදා.
අංක දෙක ජය වර්ණයේ නිල් පැහැය සුබ දවස බදාදා